අදින් ආරම්භ වන සතිය දේශපාලනික වශයෙන් අපේ රට තුල තවත් විශේෂිත සංදිස්ථානයන් සනිටුහන් කරනු ඇති. ඊට හේතු වී තිබෙන්නේ මේ වන විට දේශපාලන කරලිය තුල පවතින ප්‍රමුඛත්වයට මාතෘකා කිහිපයක් සඳහාම පිළිතුරු මේ සතිය තුලදී ලැබීමට නියමිතව තිබීමයි. මේ විශේෂිත දේශපාලනික කරුණු කාරණා පිළිබඳ අවසන් තීරණයක් හෙටින් ආරම්භ වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු සතිය තුල සිදුවනු ඇති බවටයි දේශපාලන විචාරකින් මත පළ කරන්නේ. මීට පෙර සැලසුම් කළ ආකාරයට හෙට දිනෙන් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය 7 වෙනිදා 8 වෙනිදා සහ 9 වෙනිදා යන දින 4 තුලම පැවැත්වීමට සැලසුම් කර තිබුණා. මෙම සතිය තුලදී පැවැත්වෙන මෙම පාර්ලිමේන්තු සභා වාරයන් තුලදී විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතා යලිත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණීම ඊට පෙර අතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී ධුරේ නිල්ලා අස්වීම සහ උදය ප්‍රභාත් ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ ඉදිරි සැලසුම කුමක්ද යන්න පිළිබඳව හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුලදී තීරණය වනු ඇති. එමෙන්ම වත්මන් දේශපාලනය තවත් උණුසුම් කරමින් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම කොටස්කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් සහ වත්මන් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයන් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම් පිළිබඳව ඉතා විවේචනාත්මක අදහස් ඉදිරිපත් කිරීම සිදු කළා. ඒ පිළිබඳව රජයේ අමාත්‍යවරුන්ද දිගින් දිගටම දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් පවතින පසුබිමක් තුළ පාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ආරම්භ වීමට නියමිතයි. සියලු කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 9:30ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී ගනු ලැබුණ තීරණ පිළිබඳ වැඩිදුර තොරතුරු අප සූදානම් අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.